ආයුබෝවන් අද කතා කරන්න සූදානම් වන්නේ මීටර් රිමෝට්ස් ගැන කතාවට කියනවා මැනුවල් මෝඩ් ෂූට් කරන්න නැත්නම් යා ෆොටෝග්‍රාෆර් කෙනෙක් නෙමෙයි කියලා මම මේ කතාවට එකඟ වෙන්නේ නැහැ ඒ වුණාට එහෙම කියන වැඩි දෙනෙක් මැනුවල් මෝඩ් ගැන දන්නවා හැබැයි මීටර් රිමෝට්ස් ගැන දන්නේ නැහැ Manual mode ගැන හරියටම දැනගන්න නම් metering mode ගැනත් හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේ වීඩියෝ එකෙන් metering mode කියන්නේ මොකක්ද? ඒක කොහොමද අපේ කැමරාවේ භාවිත වෙන්නේ? අපේ photography වලට ඒක කොහොමද යොදා ගන්න පුළුවන් කියලා අපි ඉදිරියට කතා කරමු. ෆොටෝග්‍රැෆි කරන වැඩි දෙනෙක් කැමති මැනුවල් මෝඩ් ෆොටෝ ගන්න. ඒකට හේතුව තමයි ඇපර්චර් එක, ෂටර් එක, ISO කන්ට්‍රෝල් කරලා ෆොටෝග්‍රැෆර්ට ඕන විදිහට ෆොටෝ එක ගන්න පුළුවන් නිසා. හැබැයි මීටරින් මෝඩ් ගැන අවබෝධයක් නැත්නම් අපි මේ මැනුවල් මෝඩ් ගන්න ෆොටෝ එකේ කොයිතරම් කන්ට්‍රෝල් එකක් ෆොටෝග්‍රැෆර්ට තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මීටරින් මෝඩ් කියන්නේ මොකද්ද? ඒ ගැන අපි දැනගන්න ඕනේ මොනවද කියලා. අපේ කැමරාවේ අපි කරන්නේ ඇපර්චර් එක ISO එක ෂටර් එක කන්ට්‍රෝල් කරලා අපි සෙන්ස එකට එන්න ඕන කරන ආලෝකය අපි තීරණය කරන එක. ඇත්තටම මේක තීරණය කරන්නේ අපි නෙමෙයි කැමරාව. මොකද ඒකට හේතුව අපි හැමතිස්සෙම බලන්නේ එක්ස්පෝෂර් මීටර් එක දිහා. එක්ස්පෝෂර් එක මීටර් එක දිහා බලලා ඒක බිඳුවේද තියෙන්නේ ඕවර් එක්ස්පෝස්ඩ්ද අන්ඩර් එක්ස්පෝස්ඩ්ද කියන තීරණය උඩ තමයි අපි ඇපර්චර් එක ෂටර් එක ISO එක මාරු කරන්නේ. එතකොට මැනුවල් මෝඩ් ෂූට් කරන අපි එක්ස්පෝෂර් ට්‍රයැංගල් එක වෙනස් කරන්නේ කැමරාවෙන් ලබා දෙන මේ එක්ස්පෝෂර් මීටර් එක මත පදනම් වෙලා. එතකොට ඇත්තටම අපි නෙමෙයි මේ ඩිසිෂන් එක අරන් තියෙන්නේ අපේ කැමරාව. කැමරාවට මේ ඩිසිෂන් එක ගන්න උදව් වෙන ප්‍රධානම දේ තමයි එක්ස්පෝෂර් මීටර් එක. ඔගොල්ලෝ දැකලා ඇති ක්‍රිකට් මැච් එකකදී අඳුරු වේගෙන එනකොට වහින්න වගේ එනකොට මැච් එක නතර කරලා අම්පයර් ඇවිල්ලා මීටර එකක් අල්ලලා බලනවා සෙල්ලම් කරන්න ඕන කරන තරම් ආලෝකය ඒ පිච් එකේ තියනවාද කියලා. මේ කරන්නේ ඒ වෙලාවේ තියෙන ඒ ස්ථානයට වැටෙන ආලෝකය මෙෂර් කරන එක. ඒ කියන්නේ ඉන්සිඩන්ට් ලයිට් එක මෙෂර් කරන එක. කැමරාවටත් මේ වැඩේම කරන්න පුළුවන්. හැබැයි හිතන්න කැමරාවේ තියෙන්නේ ඉන්සිඩන්ට් මීටර් එකක් නෙමෙයි. DSLR එක ෆොටෝ එකක් ගන්නවා කියලා හිතන්න. අපි මීටර් කරනකොට අපිට DSLR තියෙන ආලෝකය මයින්න නම් කන්ද දිගේ බඩගාගෙන ගිහිල්ලා ගහක් දිගේ නැගලා මීටර් එක අල්ලන්න වෙනවා DSLR ට. මේක කරන්න බෑ මේක ප්‍රායෝගික නෑ. ඒ නිසා කැමරාවට පුළුවන් DSLR පරාවර්තනය වෙලා එන ආලෝකය මීටර් කරන්න. මේකට කියන්නේ රිෆ්ලෙක්ටඩ් ලයිට් එක මීටර් කරනවා කියලා. මීටර් කරනවා කියලා කියන්නේ අපි මෙෂර් කරනවා කොච්චර ඉන්ටෙන්සිටි එකක් මේ පරාවර්තනය වෙලා එන ආලෝකයේ තියෙනවද කියන එක. මේ තීරණය මත තමයි අපේ කැමරාවේ එක්ස්පෝෂර් එක තීරණය වෙන්නේ. කැමරාවේ එක්ස්පෝෂර් එක කියලා අපි හැමතිස්සෙම කතා කරනවා. අපි බලමු මොකද්ද ඇත්තටම මේ කැමරාවේ එක්ස්පෝෂර් එක කියන්නේ කියලා. අපේ කැමරාවේ තියෙනවා පොඩි කොටුවක්. මේක තමයි සෙන්සර් එක. මේකට ආලෝකය වැටුනහම ඒකෙන් පුළුවන් සිග්නල්ස් ජෙනරේට් කරලා අපේ කැමරාවේ මෙමරි එකේ හරි කොහේ හරි ඩේටා විදියට සේව් කරන්න. මේ ආලෝකයට සංවේදී සෙන්සර් එකේ ආලෝකයට සංවේදී කුඩා කොටස් ගණනාවක් තියෙනවා. විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේකට මම කියනවා ෆොටෝසයිට් එකක් කියලා. දල වශයෙන් ෆොටෝසයිට් එකක් පික්සල් එකකට සමානයි කියලා හිතුවොත් තේරුම් ගන්න ලේසි. මේ පික්සල් එක අපි මතක තියාගන්න එහෙම නැත්නම් මේ ෆොටෝ සයිට් එක අපි තේරුම් ගන්න පුළුවන් වෙන්න අපි හිතමු පොඩි බාස්කට් එකක් කියලා උදාහරණයකට බාල්දියක් කියලා හිතමු. මේ බාල්දියට අපිට පුළුවන් වතුර දාන්න. බාල්දිය පිරෙන්න වතුර දාන්නත් පුළුවන්. බාල්දියෙන් 50%ක් වෙන්න වතුර දාන්නත් පුළුවන්. බාල්දියට පිරෙන්නේ නැති වෙන්න චුට්ටක් වතුර දාන්නත් පුළුවන්. ඒකම මේ බාල්දිය උතුරලා යන්න වතුර දාන්නත් පුළුවන්. මේ ෆොටෝ සයිට් එකත් වැඩ කරන්නේ මෙන්න මේ වගේ තමයි. ෆොටෝ සයිට් එකකට ආලෝකය අපිට ලබා දෙන්න පුළුවන්. ඒ ආලෝකය ෆොටෝ සයිට් එක පිරෙන්න ලැබුණොත් පිරිලා ඉතිරිලා යන්න ලැබුණොත් අපේ ෆොටෝ එක සුදු පාට වෙලා ඕ එක්ස්පෝස් වෙලා යනවා. මේ ෆොටෝ සයිට් එකට ඇති වෙන්න ආලෝකය ලැබුණ නැත්නම් ෆොටෝ එක අඳුරුයි. ඒ කියන්නේ අන්ඩර් එක්ස්පෝස්. දල වශයෙන් මේ ෆොටෝ සයිට් එකේ 150%ට වඩා බ්‍රයිට්නස් ලෙවල් එකකට ආලෝකය ලැබුණොත් අපිට අපේ ෆොටෝ එක 150%ට වඩා ආලෝකමත් පික්සල් එකක් ලබා දෙන ෆොටෝ එකක් වෙනවා.
දැන් කැමරාව තීරණය කරන්න ඕනේ කැමරාවේ සෙන්ස එකට කොපමණ ආලෝකයක් ඇතුළට එනවද එන්න ඉඩ දෙනවද කියලා. ඒ තීරණය ගන්නෙ aperture එක ඇරලා එහෙම නැත්නම් වහලා එහෙම නැත්නම් ෂටයක ඇරලා ඒ ෂටයක ඇරගෙන ඉන්න වෙලාව තීරණය කරලා අපි අර ෆොටෝ සයිට් එක කොච්චර ආලෝකයෙන් පුරවනවද කියන එක තීරණය කරන්නේ. මේක ෆොටෝ එක ගන්න කලින් තීරණය කරන්න ඕනේ නිසා තමයි මේ කැමරාව ඇතුළේ තියෙන මීට එක reflected light එක මැනලා මෙන්න මේ තරම් intensity එකක් මේ ආලෝකයේ තියෙනවා. ඒ නිසා ෆොටෝ සයිට් එක පිරෙන්න මෙන්න මේ මෙපමණ කාලයක් ෂටයක අරගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් aperture එක ඇරලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ISO sensitivity එක තියෙන්න ඕනේ කියන එක තීරණය ගන්න අර කරන measurement එකෙන්. ඒතර ඒ measurement එක තමයි කැමරාවේ exposure එක තීරණය කරන්නේ. හැම කැමරාවකම මේ exposure එක measure කරන metering එකක් තියෙනවා. මේ metering එක අපිට පුළුවන් මේ මීට කරන ක්‍රමවේදය වෙනස් කරන්න. ඒ කියන්නේ මීට වෙන කැල්කියුලේෂන් එක වෙනස් කරන්න පුළුවන්. ඒ කැල්කියුලේෂන් එක අනුව තමයි මීටරින් මෝඩ් එක වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අපේ කැමරාවේ තියෙන විවිධ මීටරින් මෝඩ් විවිධ ආකාරයෙන් කැල්කියුලේට් කරනවා රිෆ්ලෙක්ටඩ් ලයිට් එක මොන තරම් ප්‍රමාණයෙන් වැටෙනවද කියලා. ඒ කියන්නේ අපේ කැමරාව රිෆ්ලෙක්ටඩ් ලයිට් එක මෙෂර් කරන ආකාරය තමයි අපි විවිධ metering modeling කරන්න. මේ කැමරාවේ තියෙන විවිධ metering mode අපිට විවිධ අවස්ථාවල් වල විවිධාකාරයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි metering mode ගැන එකින් එක කතා කරමු. Zone metering mode එක විවිධ කැමරාවල විවිධ නම් වලින් සඳහන් වෙනවා. Canon කැමරාවල evaluator metering විදිහටත් Nikon කැමරාවල matrix metering විදිහටත් සඳහන් වෙනවා. මේ zone metering ක්‍රමය තමයි metering mode වල තියෙන complicatedම calculation එක තියෙන metering mode එක. මේකෙදි කරන්නේ අපේ රාමුව විවිධ කොටස් වලට බෙදෙනවා. zones වලට බෙදෙනවා. කැමරාව අනුව මේ zones ගණන වෙනස් වෙනවා. සමහරක් විට zones 4ක් වෙන්න පුළුවන්. සමහරක් විට 1000ක් 2000ක් වෙන්නත් පුළුවන්. මේ zones වල brightness levels වෙන වෙනම calculate කරනවා. calculate කරලා average එකක් විදිහට තමයි අපිට final metering mode calculation එක ලබා දෙන්නේ. මේ zone metering mode එක ගොඩක් අවස්ථාවල් වලදී අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒකට හේතුව තමයි මේක හරි බුද්ධිමත් ඒ වගේම complicated calculation method එකක් තියෙන metering mode එකක්. මේකට පුළුවන් විවිධ zones වල තියෙන objects වල තියෙන ප්‍රමුඛත්වය තීරණය කරන්න. උදාහරණයක් විදිහට මගේ මූණ තියෙන zone එක ප්‍රධාන ස්ථානයේ විදිහට සලකන්නත් පුළුවන්. එහෙම නැත්නම් මගේ මූණට පිටින් තියෙන bright area එකක් තියෙනවා කියලා හිතන්න. ඒ area එකට වඩා මගේ මූණ වැදගත් කියන එක කැමරාවෙන් තීරණය කළොත් එයා exposure එක හදාගන්නේ ප්‍රමුඛත්වය දුන්න zone එකට අනුව. ඒ නිසා හුඟක් වෙලාවල් වලට backlight එකක් තියෙන වගේ අවස්ථාවල එහෙම නැත්නම් landscape එකක් වගේ wide angle view එකකින් ගන්න photo එකක හුඟක් හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න මේ zone metering mode වලට පුළුවන්. Zone metering mode එක 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 අවස්ථාවන් වල විවිධ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ඒකට හේතුව හැම අවස්ථාවකම මේ calculation එක zones වල සිද්ධ වෙන නිසා. අපි කතා කරමු center weighted metering mode එක ගැන. Center weighted metering mode එකේදී වෙන්නේ zone metering mode එකට හා සමානම දෙයක් තමයි. නමුත් මෙහි calculation එක සඳහා වැඩියෙන්ම බලපාන්නේ මැද තියෙන 60ක් 80ක් දක්වා තියෙන area එකක්. ඒ කියන්නේ center weighted metering mode හැමතැනම මේකේ calculation එකට යොදාගන්නේ නැහැ. බොහෝ අවස්ථාවල frame එකේ තියෙන ඉදිරියේ තියෙන 60ක 80ක ප්‍රමාණයක් තමයි calculation එකට භාවිතා වෙන්නේ. ඒ නිසා center weighted metering mode එක පාවිච්චි කරනකොට නිතර නිතරම ගන්න photos වල එකම result එකක් ලැබෙන්න තියෙන chance එක වැඩි. ඒකට හේතුව complicated calculation එකක් නැතුව සීමිත ප්‍රමාණයකට පමණක් පදනම් වෙච්ච calculation එකක් සිද්ධ වෙන නිසා. එතනින් එහාට මගේ ප්‍රියතම metering mode එක තමයි spot metering. Spot metering කියලා කියන්නේ ඉතා කුඩා ස්ථානයක් මීට කරලා ඒ ස්ථානයේ තියෙන ආලෝකය කැල්කියුලේට් කරලා මීටරින් මෝඩ් එකෙන් ලබා දෙන එක. මේකෙදි බොහෝ වෙලාවට 101ක් 105ක් දක්වා ප්‍රමාණයක් පමණයි මේ කැල්කියුලේෂන් එකට භාවිතා වෙන්නේ. හුඟක් වෙලාවල් වලට බොහෝ කැමරාවල් වල මේ ස්ථානය වෙන්නේ ෆ්‍රේම් එකේ හරි මැද. නමුත් අපිට පුළුවන් ફોකසින් පොයින්ට් එක වෙනස් කරලා කැමරාවේ අපිට අවශ්‍ය කරන ස්ථානයට ફોකසින් පොයින්ට් එකත් එක්ක අපේ මීටර් කරන ස්ථානය වෙනස් කරගන්න. මේ මීටරින් මෝඩ් එක හොඳට කන්ට්‍රෝල් කරලා පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් හොඳ රිසල්ට්ස් ලබා දෙන මීටරින් මෝඩ් එකක්. පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි කරනවා නම්
ඔයාට වැඩියෙන්ම වැදගත් වෙන්නේ මෙන්න මේ මීටරින් බෝඩ් එක. ඒකට හේතුව ඔයාගේ අතේ තමයි තියෙන්නේ ඔයා තීරණය කරනවා මෙන්න මෙතනයි මම ආලෝකයේ මයින්නේ මෙන්න මෙතෙන්ට සාපේක්ෂව තමයි මගේ ෆ්‍රේම් එකේ ආලෝකය මම පාලනය කරන්න කියලා ඔයාට ඒ ඩිසිෂන් එක ගන්න අවස්ථාව ස්පොට් මීටරින් වලදී ලබා දීලා තියෙනවා. ස්පොට් මීටරින් හරියට පාවිච්චි කරොත් හොඳ රිසල්ට්ස් වගේම ඒ ගැන අවබෝධයක් නැතුව කරොත් මේ මීටරින් මොඩල තියෙන නරකම ප්‍රතිඵල ලබා දෙන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා ස්පොට් මීටරින් පාවිච්චි කරනවා නම් මීටරින් ගැන එක්ස්පෝෂර් එක ගැන හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. ඇතම් කැමරාවල් වල ස්පොට් මීටරින් නැහැ. ස්පොට් මීටරින් නැති කැමරාවල් වල පාර්ෂල් මීටරින් ලබා දීලා තියෙනවා. පාර්ෂල් මීටරින් සහ ස්පොට් මීටරින් අතර තියෙන්නේ පොඩි වෙනසක්. ස්පොට් මීටරින් 101ක් 105ක් අතර ප්‍රදේශයක් මීටර කරනකොට පාර්ෂල් මීටරින් වලට 110ක් 115ක් අතර ප්‍රදේශයක් මීටර කරන්න පුළුවන්. ඔයාගේ කැමරාවේ ස්පොට් මීටරින් තියෙනවා නම් පාර්ෂල් මීටර නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ෂල් මීටරින් තියෙනවා නම් සමහරක් විට ස්පොට් මීටරින් නැති වෙන්න පුළුවන්. ඔයා දැන් ඔයාගේ කැමරාව අරගෙන බලන්න ඔයා මෙච්චර කාලයක් පාවිච්චි කරපු මීටරින් මෝඩ් එක මොකක්ද කියලා. ඒක පාවිච්චි කරන්න හේතුව මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. සමහරක් විට අපි දන්න දේවල් වලට වඩා වැඩි දේවල් ඔයා මේ මීටරින් මෝඩ් එක ගැන දන්නවා ඇති. ඒකෙන් වැඩ අරගෙන ඇති. මම හිතනවා මේ වීඩියෝ එක මීටරින් මෝඩ් ගැන යම් අවබෝධයක් ඔබට ලබා දෙන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඔයාට මේක ප්‍රයෝජනවත් වුණා නම් තවත් යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හම්බෙමු. ස්තුතියි.